සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ හැමදිනාම තමන් ලැබපු මනුෂ්‍ය ජීවිතය තම තමන්ට හිස් නොවන ඒ වගේම මෙලොව ජීවිතේ පුරාවටම තමන්ට හිත හිතා සන්තෝෂ වෙන්නට පුළුවන් ඒ වගේම මේ මුළු ජීවිතේටම ආශිර්වාදයක් එවගේම මේ දුක්සහගත සංසාර කතරෙන් අත මිදීමට හේතු පාරමී කිරීමට තරම් ශක්තිමත් වටිනා පින්කමක් සිද්ධ කරගෙන අවසාන වෙච්ච මොහොත. ඒ තමයි මේට බොහෝ කාලයකට මාස ගණනකට විතර කලින් ඉඳලා බොහෝම ශ්‍රද්ධා අධ්‍යාසයෙන් යුක්තව මහා සංඝරත්නය අරමුණු කරගෙන කුටි ආවාසයක් සකස් කළ පූජා කරන්නට ඕන කියන කලන සිත් කලන අදහස් ඇතුව ඊට මුලින්ම අපේ නිහාල් රණසිංහ මැතිතුමා නීලමු රණසිංහ මැතිනිය ඒ වගේම ඊටම කල්යාණ මිත්‍ර භාවයෙන් අපේ ශ්‍රියානි අභේසූරිය මැතිණියගේ ආශිර්වාදය ලබා ගනිමින් ඉසානි අභේසූරිය මැතිණියත් එකට එකතු වෙලා ඒගොල්ලෝ කරත් හදනේ මහා සත්පුරුෂ පින්කමට තමන්ට හැකි සෑම ආකාරයකින්ම ශක්තියක් වෙමින් ධෛර්යයක් වෙමින් නිලන්තිනෝන මැතිණියත් ඒකටම එකතු වෙලා ඒ වගේම තමන්ගේ කල්යාණ මිත්‍ර ඥාති හිතයිසී අනිත් බොහෝ දිනෙකුගේ අවවාදානුශාසනාව ලබා ගනිමින් මේ පින්වත් හැම දිනාම මේ සම්බුද්ධ ශාසනයට මහත් වූ උපකාරයක් සිද්ධ වෙන ඒ වගේම බුද්ධ ශාසනයේ මොහොතක් හෝ ලෝකේ පවතින්ට හේතු උපනිශ්‍රය වෙන මෙබඳු වටිනා පින්කමක් සිද්ධ කරගන්නට කටයුතු කළා ඒ පින්කම අවසන් වෙන අවස්ථාව පින්මුතුන් එදා ලෝතර බුදුරජාණන් වහන්සේ සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා එදා විජයශ්‍රී ජයශ්‍රී බෝධින් වහන්සේ අභිහසදී සියලු කෙලෙස් නසල සර්වත්තා ඥානෙ ලබාගෙන මේ ඉමක් කොනක් පරක් තෙරක් නැති අනවරාග්‍ර සංසාරේ ඒ මේ ඇත ඇවිදිමින් දුවමින් සැරිසරමින් දුක් විඳින අහිංසක ලෝකයට ඒ සද්ධර්මය දේශනා කළා මේ අහිංසක ලෝක සත්‍යෝ නිවන් නැමති මහා සමුද්‍රයට ගොඩනංවලා පංචාලිස් වසක් මුළුල්ලේ ලෝකයාගේ හිත පිණිස සුව පිණිස සැප පිණිස තථාගතයන් වහන්සේගේ ජීවිතය කැප කළා තමන් වහන්සේගේ ආයු ප්‍රමාණය ලෝකෙට සේවයක් කළා මහා කාරුණික ලෝතරා බුදුරජාණන් වහන්සේ මතුමේ ශාසනය ඇසුරු කරගෙන මතු පහළ වෙන්නා වූ අහිංසක සත්වයන්ටද නිවන් නැමති සමුද්‍රයට යන්නට මඟ විවර කරමින් සද්ධර්මයේ නැමති දඬුවට පහන් ලෝකයේ දල්වලා මහා සංඝරත්නයට ඒ සද්ධර්මයේ නැමැති දඬුවට පහන බාර දීලා පිරුවම් පවදාලා එදා ඉඳලා බුදුරජාණන් වහන්සේ සතු සියලු බුද්ධ කෘත්‍යයත් සංඝයා සතු අවශ්‍ය දුකම් ටිකත් මේ සියල්ලම සිද්ධ වුණේ මහා සංඝරත්නය තුලින් මහා සංඝරත්නය තමයි පින්වතුනි මේ ලෝකයේ තුල මේ ශාසනය එදා ඉඳලා අද දක්වාම පවත්වමින් මේ අහිංසක ලෝකයට සතර දුක්ගිනි නිවන සද්ධර්මයේ ලෝකයේ තුල පැවැත්වේ. ඉතින් මේ ලෝකයේ මහ සංඝරත්නය වැඩ ඉන්නවා නම් වැඩ ඉන්න තාක් බුද්ධ ශාසනයේ ලෝකයේ පවතිනවා. ඉතින් මේ පින්වතුන්ගේ උදව් උපකාර මේ ශාසනයට නොලබුණා නම් මහා සංඝරත්නයට වැඩෙන්න පුළුවන් කමක් නැහැ. මහා සංඝරත්නය ලෝකේ
අතුරුදහන් වුණොත් පින්වතුනි මේ බුද්ධ ශාසනය ලෝකේ අතුරුදහන් වුණා යන ගණිතය යනවා. පින්වතුනි මහා සංඝරත්නයේ උදෙසා යම් පූජා සත්කාර කරමින් සංඝරත්නයේ බලා ගන්න එක මහා සංඝරත්නය රැක ගන්න එක කොච්චර ගරු කළා තථාගතයන් වහන්සේ සැලකුවද කියනවා නම් තථාගතයන් වහන්සේගේ සුළුමැව් වූ බුද්ධ මාතාව යන නම ලැබූ මහා ප්‍රජාපති ගෝතමී තෙරණින් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ උදෙසාම පිළියෙල කළ සකස් කරන භාග්‍යවතුන් වහන්සේට පිළිගන්නපු චීවරය භාග්‍යවතුන් වහන්සේ පිළිගන්නේ නැතුව ගෝතමීනි සාංගිකව පූජා කරන්න සංඝයාට දෙන්න කියලා මතක් කළා. ගෝතමී තෙරණින් වහන්සේ මතක් කළා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ මේ චීවරය මම භාග්‍යවතුන් වහන්සේ උදෙසාමයි පූජා කළේ කියලා. ඒ භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි වර දක්වාම ප්‍රතික්ෂේප කළා. පෞද්ගලික දාන මං කිසි වෙලාවක වර්ණනා කරන්නේ නැහැ. ඒ නිසා සංඝයාට පූජා කරන්නට සංඝයාට පූජා කළාම මට දායිති වෙනවා කියලා සංඝීකවම ඒ චීවරේ පූජා කළා. පින්වතුනි සියලු සසර දුක අවසන් කළ මහා ප්‍රජාපති ගෝතමී තෙරණියට පින් අවශ්‍ය නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ මේක අවස්ථාවක් කරගත්ත පස්චිම ජනතාවට කුසල් වැඩෙන ආකාරයට පින් කරන්නේ කොහොමද කියන එකත් ඒ තුලින් මහා සංඝරත්නයට පින්වතුන්ගේ දෙනෙත් යොමු කළා. මහා සංඝරත්නයට උපස්ථාන කළා උපස්ථාන කරන්නට සකස් කිරීමත් කුමක් නිසාද? මහා සංඝරත්නයට උපස්ථාන කළා මහා සංඝරත්නයේ ලෝකේ වැඩ ඉන්න තාක් බුද්ධ ශාසනයේ ලෝකේ පවතිනවා. බුද්ධ ශාසනයේ ලෝකේ පවතින තාක් මේ අහිංසක ලෝකයට සසර දුක්ගිනී නිවන සද්ධර්මයේ පණිවිඩය ලෝකේ පවතිනවා. ඉතින් මේ සද්ධර් අන්තිමට සද්ධර්මයේ ආරක්ෂාවයි තථාගතයන් වහන්සේ මේ හැම දෙයක් තුලින්ම පැහැදිලි කරලා පෙන්වුවේ. ඉතින් මේ පින්වතුන්ට මතක් කරනවා මේ පින්වතුන් මේ කළ කැපකිරීම මේ උපකාරය සම්බුද්ධ ශාසනයට කළ මහා උපකාරයක් යන ගණයට යනවා. මේ ස්ථානයන් ඇසුරු කරගෙන හෙට දවසේදී වේවා කවදාම දවසකදී වේවා යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් ගුණධර්මයක් වඩා වර්ධනය කරගන්නවා නම් යම් අධිගමයක් ලබනවා නම් එවැගේ මේ ස්ථානයන් ඇසුරු කරගෙන යම් ධර්මඥානයක් පහළ කරගෙන මේ ලෝකයට ඒ සද්ධර්මයේ පණිවිඩය කියලා දෙනවා නම් ඒ හැම කුසල ක්‍රියාවකටම ඒ හැම පුණ්‍ය ක්‍රියාවකටම මේ පින්වන්ත සියලු දෙනාම සහ සම්බන්ධ වෙලා තියෙනවා කියන එකත් මතක් කරනවා. ඒ වගේම පින්වත්තුනි මේ තුලින් ජනිත වෙච්ච කුසලය මෙන්න මෙච්චරයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අසංඛේයයන් අපමෙයයන් වදාමි සංඛ්‍යාව ප්‍රමාණයක් කරන්න බෑ කියලා බුදුරජාන් වහන්සේ පෙන්වන මේ සාංගික දානීය ඥාන සංසය. ඉතින් එබඳු වටිනා පින්කමක් ඔගොල්ලෝ අද දවසේදී සිද්ධ කරගත්ත සමහර විටක ඔගලන්ට හිතෙන්න පුළුවන් අපිට ඉතින් පින් කියලා වැඩක් නැහැ කියන එකත්. මොකද සමහර ඇත්තෝ අර්ථ දක්වන තැන් මම දැකලා තියෙනවා. පිනුත් එපා පින් කියන්නේත් අවිද්‍යා ප්‍රත්‍යයෙන් හටගන්න සංස්කාරයකට සසර දික් වෙනවා කියලා. නමුත් පින්වතුනි කිසි වෙලාවක කුසලයට සසර දික් වෙන්නේ නැහැ. පින්වතුනි කුසලයටවත් අකුසලයටවත් නෙමෙයි සසර දික් වෙන්නේ නුවණ නැතිකමටයි කියන එක මම මතක් කරනවා. මේ වගේ කුසල ධර්මයන් නිවනට උපකාරී පිණිස පවතිනවා මිසක සසර කෙටි කරගන්න උපකාරීව පවතිනවා මිසක සසර දික් කිරීම පිණිස පවතින්නේ නැහැ. ඒ වගේම කුසලයක තියෙන වටිනාකම මෙන්න මෙච්චරයි කියලා කියන්න බෑ. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ පින කියන ධර්මතාවය හරියම
බල සම්පන්නයි. හරිම අද්භූත යාශ්චර්ය. මහණෙනි බ්‍රහ්මයන් සහිත සක්‍රයන් සහිත සතරවරන් රජදරුවෝ ඇවිල්ලා මට වන්දනා කරනවා. නමුත් පින් කරපු අයට උපස්ථාන කරන්න මටත් යන්න වෙච්ච අවස්ථාවක් තියෙනවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙච්ච මටත් පින් ඇති අයගේ පින්කමේ ආශ්චර්ය කොච්චරද කියනවනම් ඒ පුණ්‍යවන්තකම නිසා ඒ අයට උපකාර කරන්න ඒ අයට උපස්ථාන කරන්න මටත් යන්න අවස්ථාවක් සිද්ධ වෙලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ වෙලාවෙදී භික්ෂුන් වහන්සේලා අහනවා ඒ කාටද කියලා. ස්වාමී භාග්‍යතුන් වහන්සේ මතක් කරනවා සුක සාමණේරයන් වහන්සේට අද දවසේදී උපස්ථාන කරන්න උපස්ථානෙට මටත් යන්න උනානේ මහණෙනි කියලා. මොකක් නිසාද? භාග්‍යතුන් වහන්සේ පෙන්වන බ්‍රහ්මොත් මට වන්දනා කරනවා, සතරවරම් රජදරුවොත් වන්දනා කරනවා, සක්‍රියත් වන්දනා කරනවා, තුන් ලෝකෙම වන්දනා කරන මට උනා අද සුක සාමණේරයන් වහන්සේට සේවය කරන්න යන්න. බලන්න මහණෙනි පිනක තියෙන අද්භූත ආශ්චර්යමත් කම, පිනක තියෙන වටිනාකම කියලා. වික්ෂුන් වහන්සේලා අහනවා භාග්‍යතුන් වහන්සේ එබඳු බල සම්පන්න පිනක් සුක සාමණේරයන් වහන්සේ කළේ කවද්ද, කොහිද කළේ, කුමක් නිසාද කියලා ටිකක් දේශනාව දික් වේ. නමුත් ලස්සන කතාවක් මම කියලා දෙන්න. එතකොට පෙන්නනවා මහරෙනි පෙර බරණස් නුවර බරණස් රජුරු රාජ්‍ය කරන කාලේ ඒ නුවර හිටිය බොහොම ධන සම්පන්න සිටුවරේ බරණස් සිටානු කියලා. මේ බරණස් සිටානන්ට හිටියා එකම එක පුතේ ගන්ධක කියලා කුමාරයෙක්. ඉතින් මේ ගන්ධක කුමාරයා තරුණ අවධියට පත්වෙද්දී හදිස්සියේ බරණැස් සිටානෝ කළුරිය කළා. ඉතින් අඬලා හැපිලා ඒ ආදාහන කටයුතු අවසන් කළාට පස්සේ බරණැස් රජුරු අර ගන්ධක කුමාරයා මාලිගාවට ගෙනල්ලා තමන්ගේ පියා සතු සිටු තනතුරේ තැබුවා. ඊට පස්සේ ගන්ධක සිටුතුමා මාලිගාවට එනකොට තමන්ගේ බාලිකාවේ ධන සම්පත්තියෙන් බාරව ඉන්න ලියන් නායකයම ඇවිල්ලා එතුමා සතු වස්තුව දේපොළ එතුමට පෙන්වුවා. මේ තමයි ස්වාමීනි පියාගේ පසින් හම්බෙච්ච ධනෙ, මේ පියාගේ පියා, මේ ඒ පියාගේ පියා කියලා සත්මුතු පරම්පරාව දක්වා පියාගේ පැත්තෙන් හම්බවෙච්ච රත්තරන් රෙදී මුතු මැණික් මේ වගේ කෙල්ලවරක් නැති ධනස්කන්ධයක් ගණන් කරන්න පවා අසීරු. ඒ පාර අනිත් පැත්තෙන් පෙන්වුවා මේ තමයි මව්පසින් හත්මුතු පරම්පරාව දක්වා ඔබට උමුවෙච්ච ධනෙ. ස්වාමීනි මේ සියලු ධනස්කන්ධයේ හිමිය දැන් ඔබ වහන්සේ මේක පරිහරණය කරන්නට කියලා මතක් කළා. ඒ වෙලාවේදී මේ ගන්ධක සිතානු කල්පනා කරනවා මගේ පියාගේ ඉඳලා හත්මුතු පරම්පරාව දක්වාත් මවගේ ඉඳලා හත්මුතු පරම්පරාව දක්වාත් මහ විශාල ධනස්කන්ධයක් හොයලා 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 ගොඩ ගහලා ඒ කිසිම දෙයක් ගන්නතු එයා ඔක්කෝම හිස්සතෙන් මිය පරලෝ ගියා. මහ විශාල ධනස්කන්ධයක් ගොඩ ගෙන දැන් මල් ළඟට ආවා. ඉතින් මමත් කවදා හරි දවසක ගොඩ ගහලා තියලා යන්න තමයි වෙන්නේ. නමුත් මම එච්චර මෝඩ වෙන්නේ නැහැ, එච්චර මෝඩ වෙන්න හොඳ නැහැ. ඒ දෙමව්පියෝ ඒ ධනෙ හොයලා හොයලා හත්මුතු පරම්පරාව දක්වා ගොඩ ගහලා ගියාට මම ගොඩ ගහලා යන්නේ නැතු යනකොට අරගෙන යනවා. යනකොට අරගෙන යනවා වගේයි එයා කල්පනා කළා එයාගේ හැටියට. එහෙනම් මම මොකද කරන්නේ? මේ හම්බ වෙච්ච මේසා විශාල ධනය වියපැහැදම් කළා ලෝභ නැතුව හොඳට කෑවනම් බිව්වනම් අරගෙන ගියා වගේ තමයි කියලා තමයි මට හිතුනේ. ඉදිරියට අනුශාසනා කරන්න කෙනෙකුත් නැහැ. ඒ පාර මෙයා මොකද කරන්නේ?
දැන් කොහොම හරි අනිත් අය වගේ ගොඩ ගහන්න හොඳට කාලා බිලා හිටියොත් මේ ධනේ අරගෙන ගියා වගේ තමයි කියන අදහසත් හින්දා මසුරන් ලක්ෂයක් දීලා ආහාර පාන වළඳන්න පළඟක් ගන්නට හැදුවා මසුරන් ලක්ෂයක් දීලා ආහාර වළඳන්න ආසනයක් හැදුවා මසුරන් ලක්ෂයක් වේදන් කළා ආහාර වළඳන උඩුමහන් තලාවක් හැදුවා මසුරන් ලක්ෂයක් වේදන් කළා නාන තොටක් හැදුවා මසුරන් ලක්ෂයක් වේදන් කළා එතන ඉඳගෙන නාන්න ආසනයක් හැදුවා මේ වගේ මහ විශාල විදිහට ධනෙ වියපැහැදම් කළා තමන්ට පහසු විහරණේ හදාගත්තා ඒකම හැමදාම දවසකට එක වේලකට මසුරන් ලක්ෂයක් වැය කරනවා ආය කැමියට අරක් කැමියට දෙනවා මේ මසුරන් ලක්ෂයම වියදම් කළා බොහොම මිහිරියට සුවඳට ලෝකේ කාටවත් නැති විදිහට මට භෝජනය හදලා දෙන්න ඕනේ කියලා ඒ හදන භෝජනය කොච්චරද කියනවනම් යොදුම් ගණනක් දුරට සුවඳ දැනෙනවා කියනවා ඊට පස්සේ මේ සිටුතුමාගේ ආශ්චර්ය කොච්චරද කියනවනම් මේ ගන්ධක සිටුතුමා ආහාර පාන ගන්න හදනකොට නුවර පුරාවට අඬ පෙර ගහනවා ගන්ධක සිටුතුමා බත් කන හැටි බලන් දෙන්න කියලා. ඉතින් මුලින්නම් මිනිස්සු hina වෙවි ආවා කෙනෙක් බත් කනවා කියන එක බලන් ඔය තරම් දෙයක්ද කියලා. ඇවිල්ලා බලනකොට ඇත්තට මේක බලන් තරම් දෙයක් ආශ්චර්යයක්. ඉතින් පහු වෙන්න මේ අඬදරේ ඇහෙන හැම දවසකම මිනිස්සු අවිලා රැස් වෙනවා එතකොට පේන්නේ එතකොට මැහි ගහනවා මැහි පිට මැහි ගහලා සෙනඟ වට වෙලා බලාගෙන ඉන්නවා ලක්ෂ ගණනක් සෙනඟ මැද්දේ තමයි සිටුතුමා පත් එක කන්නේ ගන්ධක සිටුතුමා ආහාර පාන ගන්න ඔය කාලෙදී බරණස් නුවර එක්තරා මිනිස්සු සාමාන්‍ය මිනිසෙක් ඉන්නවා ඒ මිනිස්සයාගේ යාළුවෙක් ඉන්නවා පිටිසර ගමක. ඒ පිටිසර ගම මිනිස්සයා කිසියම් කටයුත්තක් සඳහා බර්ණස් නුවරට එනවා. ඇවිල්ලා ඒ යාළු බර්ණස් නුවර යාළුවගේ ගෙදර අර පිටිසර මිනිස්සයා ඉන්නකොට දෙර සද්දයක් ඇහෙනවා. අර බර්ණස් නුවර මිනිස්සයාගෙන් පිටිසර ගම මිනිස්සයා අහන මොකක්ද මේ දෙර සද්දේ? ආයි අපේ ගන්ධක සිටුතුමා බත් කන හැටි බලන් දෙන්න කියලා. අයියෝ බත් කන හැටි බලන් දෙන්න කියලා අඬ බෙර ගහන්න දෙයක් තියෙනවද? ඇත්තටම අඬ බෙර ගහලා හරි පෙන්වන්න තරම් සුදුසු දෙයක්. ඒකනම් එසේ මෙසේ ආශ්චර්යයක් නෙමෙයි කියලා වර්ණනා කළහම අපි තියන්ද බලන්න. වහා යක් කියලා දැන් පිටිසර ගම්වැසි මිනිස්සයයි බර්ණස් නුවර මිනිස්සයයි අර සෙනඟ තලයට එකතු වෙලා ගිහිල්ලා දැන් ගන්ධක සිටුතුමා බත් කන හැටි බලනවා. දැන් මුඩු මහන් තලයට ගිහිල්ලා ලක්ෂයක් වටිනා තලිය අරගෙන අතට ලක්ෂයකින් නිමවෙච්ච ආසනයේ ඉඳගෙන ලක්ෂයකින් නිමවෙච්ච බත අරගෙන අනුභව කරනවා. කනකොට මේකේ සුවඳ ඉඳ බෑ ඉච්චරට විහිදෙනවා. දැන් මේ සුවඳ ආග්‍රහණය කරපු අර පිටිසර ගම්වැසි මිනිසයට මොන විදිහටවත් ඉන්න බෑ. පිටිසර ගම්වැසි මිනිසයා කියන බර්ණස් සිටානන්ට බර්ණස් පුරුෂයාට ඒක නෙමෙයි යාළුවේ මට මේ සිටුතුමාගේ එකෙන් එක බක්කටක් ඉල්ලලා දෙන්න බෑයිද? එපා ඉල්ලන්න ඉල්ලුවට නම් දෙන්නේ නෑ. අපි කී දහහක් බලාගෙන ඉන්නවද එක එක දෙන්න ගියත් ඔක දෙන්න වෙන්නේ නෑ. එහෙනම් දෙන්නේ නෑ ඉල්ලන්න එපා. ඊට පස්සේ ආපහු කරදර කරනවා මට මාව මැරෙයි කියලා හිතනවා මට මේකෙන් බත්කටක් හම්බුනේ නැත්තම් ඒ හින්දා මට කොහොම හරි බත්කටක් ඉල්ලලා දෙන්න කියනවා කරදර කරන හින්දාම කියනවා කතා කරලා අර පුරුෂයා බොහොම අමාරුවෙන් අකමැතිව ඉස්සරහට ගිහිල්ලා ජයශ්‍රී වේවා සිටුතුමනේ කියලා කියනවා සද්ද කළා ඌ ඇයි කියනවා මගේ මේ පිටිසර ගම්වැසි යාළුවෙක් ඇවිල්ලා ඉන්නවා මේ යාළුව බොහොම අසරණයි ඒ වගේම බොහොම පිටිසර ගමක නොදීවුණු කෙනෙක් ඉතින් එයා මේ බර්ණස් නුවර කෙනෙක් නෙමෙයි එයාට සිටුතුමුනි ඔබතුමාගේ බත් එකෙන් බත් කටක් කන්න කැමතියි කියන
ඊටපස්සේ කියනවා නෑ එහෙම දෙන්න පුළුවන් කමක් නෑ මේකේ එකවත් කටක වටිනාකම ගත්තත් මසුරන් සිය ගණනක් වෙනවා එක වත් කටක වටිනාකම මසුරන් සිය ගණනක් වෙනවා එහෙම දෙන්න බෑ ආපහු වරන පිටිසරගම් මිනිස්සයා මේකෙන් වත් කටක් මට හම්බුනේ නැත්තම් මම ගෙදර යන්නේ නෑ මෙතනම මැරෙනවා කියලා බිම ඉඳගත්තා ඉතින් දැන් මොකද කරන්නේ අර බර්නස් මිනිස්සයා අනේ සිටුතුමනි මේ අහිංසකයාගේ ජීවිතය දෙන්න වත්කටක් හම්බුනේ නැත්නම් මේ මිනිසයා මෙතනම මැරෙනවලු. ඉතින් ඒක මහා අපරාධයක්. මේ අහිංසකයාගේ ජීවිතය දෙන්න කියලා මතක් කළා. එපාර ගන්ධක සිටුතුමා කියනවා මට වත්කටක් දෙන්න පුළුවන්. හැබැයි මගේ ගෙදර අවුරුදු දෙකක් වැඩ කරකම් කරන්න වෙනවා. කරන්න ඕනේ කියලා. ඒකත් හම්බ වෙන්නේ වැඩ කරකම් කළාට පස්සේ. එදාට වත් කට දුන්නේ නැහැ කිව්වා. ඊට පස්සේ ගන්ධක සිටුතුමා එම් කිව්වා වර පිටිසර ගම්වැසියකින් යවුව කැමතිද කියලා. හා කැමතියි කිව්වා. දැන් එදා වත් හම්බුනේ නැහැ. ඊට පස්සේ අනිත් ඔක්කොමල යන්න ගියා අර පිටිසර ගම්වැසි මිනිස්සුયા මොකද කරන්නේ? ගන්ධක සිටානන්ගේ සිටුමාලිගාවට ගියා වැඩ කරකමට. ඉතින් මේ පිටිසර ගම්වැසියේ මිනිස්සු බොහෝම උත්සාහයෙන් බොහෝම උවමනාවෙන් සිටුමැදිරි තියෙන හැම වැඩකටුත්තක්ම කරනවා. බත් කැඳ වැඩ කරකම් කරන හින්දා මෙයාට නමක් පට බඳුන බත් බැලයා කියලා. ඉතින් කල් යනකොට මේ බත් බැලයා අතින් තමයි ගෙදර සිටුමාලිගාව කියන ජනෙල් දොරවල් ටික වහන එක පවා කෙරෙන්නේ. උදේ පාන්දරම නැගිටිනවා තියෙන හැම වැඩක්ම හොයලා බලලා කරනවා අන්තිම මොහොතට තමයි ඔක්කොට බසි තමයි නිදාගන්නේ එච්චරට කීකරු සෝචව මේ බත් බැලයා වැඩ කරගම් කළා අවුරුදු දෙකක් උදා වෙන දවසේදී අරක්කමිය ගිහිල්ලා කියනවා ස්වාමීනි හෙටට බත් බැලයට අවුරුදු දෙකයි දැන් මේ බත් දෙනවා කියලා අයි අවුරුදු දෙකක් වැඩ කරකම් කළේ දැන් අපි හෙට බත් බැලයට මොකද කරන්නේ ගන්ධක සිටවන්න කියන හොඳයි එහෙනම් වෙනද මට කළ යම් උපකාරයක් යම් ආශ්චර්යයක් මේ සිටුමැදුරේ තියෙනල් ඒ විදිහට බත් බැලයට හෙට දවසේ සිටුමැදුරයි අයිති මමත් මගේ දුවදරුවෝ ටික ඇරෙන්න සිටුමැදුරේ හෙට දවසේදී විතරක් බත් බැලයට ඕන දෙයක් කළ හැකි. අපි පොඩ්ඩක් අයින් වෙනවා කියලා සිටුමැදුරේ අයිනකට ගියා සිටුතුමයි දරුවෝ ටිකයි ඔක්කොම. එදාට බත් බැලයටත් හම්බුණා සිටුතුමා නාන තොටුපොළ. සිටුපුණා අර ලක්ෂයක් හදපු තොටුපොළට ගිහිල්ලා බත් බැලය නාලා ඒ ආසනේ ඉඳගෙන බත් බැලයටත් හම්බුණා ලක්ෂයක් වටිනා සල්. ඒකත් ඇඳගෙන සිටුතුමා වළඳන ලක්ෂයක් වටිනා තලිය අතට දීලා එදා සිටුතුමාගේ බත ලක්ෂයයි ලක්ෂයක් වටිනා බතට සිටුතුමා තවත් ලක්ෂයක් දුන්නා මේ ලක්ෂ දෙකම වියදම් කරලා බත් බැලයට බත් හදලා දෙන්න කියලා ලක්ෂ දෙකකින් නිමවෙච්ච බත හදලා අර වාලි උඩ සඳුළු තලයේ ඉඳගෙන ආහාරට ගන්න දැන් සිටුතුමා එදා මතක් කළා වෙර අද අඬ බෙරයක් ගහන්න බත් බැලය වත් කරන හැටි බලන් දෙන්න කියලා ගහන්න. පර ගැව්වා අඬ බෙරි බත් බැලය වත් කරන හැටි බලන් දෙන්න කියලා. දැන් මිනිස්සු ඒකත් බලන් පුදුම වෙඩෙන්නේ කියලා එදාටත් වඩා සෙනඟක් ඇවිල්ලා වට වෙලා බලාගෙන ඉන්නවා. බත් බැලය දැන් අවුරුදු දෙකක් පුරාවටම වැඩකරකම් කළා මහන්සි වෙලා ගත්ත බත්තිගාන අතට දැන් කන්න හදනවා. කන්න හදනකොටම හිමාල පර්වතයේ පසේ බුදුරජාන් වහන්සේලා 500ක් ඉන්නවා ගන්ධමාන පර්වතයේ. එතන ඉන්න වැඩිමල්ම පසේ බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සම්බන්ධව නැගිට්ට මොහොත. නැගිටලා ලෝකෙ බලනකොට දැක්ක බත් බැලයා බත් කන්න හදනවා. එපාර උඩින්ම ඇවිල්ලා පිරිසට එහයින් පොළොවට බැහැලා සාමාන්‍ය විදිහට ඇවිදගෙන බත් බැලයා
බත්කන ආසනයේ කිට්ටුවටම ඉස්සරහටම අමිලා පේන්න පාත්‍රය තියාගෙන වැඩ හිටියා. දැන් මේ වෙනකොට අවුරුදු දෙකක් මේ බත් පිඟාන කණ්ඩ වැඩකාරකම් කළා. ඒ තරම් හරි ආශාවෙන් තමයි මේ බත් පිඟාන අත තියාගෙන ඉන්නේ. දැක්කා ඒකම පසේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඉන්නවා. මේ බද්දලිය හරි නුවණයි. බද්දලිය කල්පනා කරනවා මේ වගේ බත් පිඟාන කණ්ඩ මට අවුරුදු දෙකක් වැඩකාරකම් කරන්න වුණා. මං සසරෙදි පින් කරලා තිබුණා නම් මට මේ වගේ බත් පිඟාන කණ්ඩ අවුරුදු ගණන් බැල මෙහෙවරකම් කරන්න වෙන්නේ නැහැ. එහෙනම් හැමදාම මේ බතට ස්වාමී වූ ගන්ධක සිතානෝ වගේ මාත් මේ වගේ බතකට ස්වාමීක් වෙනවා. මේක මගේම දෝෂේ මිසක වෙන කාගවත් දෝෂේ නෙමෙයි. ඉතින් මට පූජ කරන්න දෙකුත් හම්බෙලා තියෙයි. ඒ වගේම පූජා කරගන්නට සුදුසු උත්තමයන් වහන්සේ නමකුත් හම්බෙලා තියෙනවා. මේ ආහාරය මම දැන් ගත්තොත් ඒක තව ටිකකින් පිළිකුල් බවට පත් වෙනවා. නමුත් මේක මම පූජ කරගත්තොත් මේ ටික මට බොහෝ කාලයක් සැප පිණිස පවතී කියලා අර අවුරුදු ගානක් මේ බත්තිගාන වෙනුවෙන් මහන්සි වෙච්ච මේ බද්දලයා නුවණින් ක්ෂණයකින් අර තණ්හාව අයින් කළා. පසේ බුදුරජාණන් වහන්සේට බත්තික පූජ කළා. පූජ කරනකොට පසේ බුදුරජාණන් වහන්සේ භාගයක් අරගෙන අත වැහුවා. නෑ ස්වාමීනි මට මෙලෙවෙන්නේ පරලොවින් අනුග්‍රහ දක්වන්නට කියලා සම්පූර්ණ බත්තිගානම බෙදුවා. ඊට පස්සේ බද්දලයා බලාගෙන ඉද්දිම පසේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ අහසට තබල පර්යංග බෙදගෙන හංසෙක් වගේ උඩින්ම ගියා. ඒකත් පෙනෙන අදිෂ්ඨාන කළා. ඉතින් මේ ආශ්චර්ය දැකලා මිනිස්සු සාදු 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 කියලා කෑ ගැහුවා. ගහනකොට කෑ ගහනකොට ගන්ධක සිතානෝ පැත්තක ඉඳන් කල්පනා කරනවා වෙනදට මම බත් කරනකොට මේ මිනිස්සු කිසිම සද්දයක් නැහැ. අද මහ විශාල සද්දයක් ඇහෙන්නේ. මන් නිල කරපු ආශ්චර්ය බද්දලයට දනාගන්න ගරුව කලන්තේවත් හෙදලද දන්නේ කියලා පණිවිඩයක් එවනවා බලන්න. ඒ පණිවිඩයේදී ආරංචි වෙනවා බද්දලය තමන්ට හම්බ වෙච්ච බත්තිගාන පසේ බුදුරජාන් වහන්සේ නමකට පූජා කරපු බවත් උන්වහන්සේ මේ විදිහට අහසින් වඩින එකක් දැකලා මිනිස්සු සාදුකාර දෙයි. මේක ඇහුවාම ගන්ධක සිතාන කල්පනා කරනවා අනේ මෙච්චර කාලයක් කළත් මෙබඳු පිනක් කරගන්න මට හිත දුන්නේ නැහැ. මට අවස්ථාව ලැබුණේ නැහැ. මේ ගන්ධක මේ බද්දලයා මේ වගේ පිනක් කරගත්තා කියලා කතා කෙරුවා. කතා කළ බොහෝම පිනක් තලා ඔව්. ඒ පින මට අවබෝධ අනුමෝදන් කරන්න බෑද? පුළුවන්. මම කල්පනා කළා එක පහනකින් තව පහනක් පත්තු කළා කියලා. ඉස්සෙල්ල පහනේ එළිය අඩු වෙන්නේ. තවත් ආලෝකයක් ගිහුවාම එළිය වැඩි වෙනවා. ඒ වගේ මං ඇති කරගත්ත පින තව කෙනෙකුට අඩු වුණා කියලා කිසි වෙලාවක ඒක අඩු වෙන්නේ නැහැ. තවත් පින වැඩි වෙනවා මිස. කියලා හොඳ සිතුතුන් අනුමෝදන් වෙන්නේ කියලා. ඉතින් අරය කල්පනා කරන මේ මිනිස්ස පුදුම මිනිස්සෙ. අවුරුදු දෙකක් වැඩකාරකම් කළා හම්බ වෙච්ච බත්ගන් පසේ බුදුරජාණන් වහන්සේට පූජ කෙරුවා. ඒකෙන් උපන්න පින අනුමෝදන් කරන්න කිව්වහම ඒකත් ඉක්මනට අනුමෝදන් වෙන්න කිව්වා. මෙයා නම් මහ පුදුම සත්පුරුෂයෙක් කියලා අය කෙනෙක්ට කතා කරලා කිව්වා මගේ සම්පූර්ණ ධනය කොච්චරද තියෙන කියලා බලලා දෙකට බෙදලා හරි වැඩක්ම බද්දලයාට දෙන්න කියලා. එයාටම ලියලම දුන්නා. ඊට පස්සේ රජුරවට ආරංචි වෙලා රජුරව මොකද කරන්නේ? තවත් ධනයක් දීලා සිටුවරු වෙන්න වීතියෙන් ඉඩමකුයි මාලිගාවකුයි දීලා සිටු දනතුරුකුත් දුන්නා. බද්දල සිටාන වුණා. දැන් බද්දල සිටානේ ගන්ධක සිටානේ දෙන යාළුවෝ කර්මානුරූපව පින්දහම් කළා දිව්‍ය ලෝකෙ ගියා. ගිහිල්ලා අපේ බුදුරජාන් වහන්සේගේ කාලේ සැරියුත් මහ රහතන් වහන්සේට උපස්ථාන කරන කුලයක උපන්නා. ඒ ළමයා උපන්න දවසේ ඉඳලා දෙමව්පියන්ගේ ඉඳලා මුළු පවුලම සම්පූර්ණ එකම සැප විමානය. අම්මටවත් තාත්තට කිසිම කෙනෙකුට කවදාවත් දුක් මාත්‍රයක්වත් නැහැ. භව භෝග ධන සම්පත්තියෙන් චුට්ටක් අතඩුවක් නැහැ.
ඉතින් මේ දරුවගේ පුණ්‍ය තේජස නිසා දෙමෝපිය හිතාගන්න මේ ළමයා හරි පින්වන්තයි. ලොකු වෙලා මේ ළමයා යම් පැත්තකට යන්න කැමති නම් අපි බාධා කරන්නේ ඒ පැත්තට යවන්න. හත්වැනි වයස වෙනකොට සරියුත් මහ රහතන් වහන්සේ දැකලා කියනවා අම්මා මට මහාන වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ හා හොඳයි කියලා මේ තරම් ධනස්කන්ධයක් තියෙන මේ මාලිගාවට එක කුමාරියයි ඉන්නේ මේ සුක කුමාරයා. ඒ හින්දා දවස් 7ක් පුරාවට මහ විශාල උත්සව පවත්වලා පවත්වලා 7 වෙනි දවසේ පෙරහරින්ම ජේතවනාරාමයට ගිහලා ළමයව බාර දුන්න සරියුත් මහ රහතන් වහන්සේ. ඊළඟට සරියුත් මහ රහතන් වහන්සේ කිව්වා පැවිද්ද ගොඩාක් දුෂ්කරයි. ගස් යට ඉඳ වෙන්නේ. හිඟා කාලා පිනුල් ඉඳුල් වෙච්ච දේවල් ලැබෙන්නේ. නෑ මට ඒව කරන්න පුළුවන් කිව්වා. ආ කියලා ඊට පස්සේ වුණ මහාන කළා. මහාන කළ දවසක් පින්දපාත යනකොට කුඹුර වලට වතුර හරවනවා මෙන්න සිටි මෙයා දැකලා නැහැ. අර මොකද කරන්නේ? බලන්න සුක සාමනේර මහන්ස මේ මිනිස්සු වතුර ගෙනිනවා කුඹුර වලට. වතුරට හිප්පෙත් නැහැ. හිප්පෙත් තියෙන මිනිස්සු Tamanට ඕන විදිහට වතුර හරවගෙන යනවා. ඒ වගේම කම්මලක් දැකලා යකඩ වලට හිප්පෙත් නැහැ. හිප්පෙත් තියෙන මිනිස්සු ඇදට තියෙන යකඩ හදලා අවියවුද හදා ගන්නවා. වඩුව කර්මාන්තයක් දැකලා වඩු වඩුවක් දැකලා ලී දිගෑරලා වඩුව හදා ගන්නවා. ඒ වගේ නුවණැති සත්වයෝ හිත හදා ගන්නවා කියලා අනුශාසනා කළාම පින්දපාතයන් එකත් නතර කරලා භවනා කරන්න ගියා. භවනා කරන්න යනකොට මෙයාගේ පුණ්‍ය තේජසට සක්‍රාගේ පාණ්ඩු කම්බල සල්ලාසෙ නෙවුණා. මෙයාගේ භවනාවට කිසිම කරදරයක් එන්නේ නැති වෙන්න සතරවරම් රජදරුවන්ව තැබුවා හතර කොනේ. සක්‍ර දෙවිය දොරටු ගාව මුරතලා. එතකොට දැන් සරියුත් මහ රහතන් වහන්සේ පින්දපාත ගිහිල්ලා ඉක්මනට එනවා පොඩි හාමුදුරන්ට දාන්න දෙන්න. හැබැයි පොඩි හාමුදුරන් හිත සමාධි වෙලා තව ටිකකින් මේ සමාධිය විදින සරියුත් මහ රහතන් වහන්සේ භාවනාවට බාධා කරනවා. බුදුරජාණන් වහන්සේ කල්පනා කළා සුඛ සාමනෙරෙන් කොස්තන්ට මමත් යන්න ඕනේ කියලා. බුදුරජාණන් වහන්සේත් මොකද කරන්නේ? සුඛ සාමනෙරෙන් වහන්සේ කුටි ඉස්සරහට ගිහලා කිසි කෙනෙකුට එන්න දෙන්නේ නැතුව ගේට්ටුව ගාවට එලා ඉන්නවා. සරියුත් මහ රහතන් වහන්සේ ආවහම සරියුත් මහ රහතන් වහන්සේට ඇතුළට යන්න බැරි විදියට මග අවරගෙන භාග්‍යතුන් වහන්සේ මොකද කරන්නේ? සරියුත් මහ රහතන් වහන්සේ ඇතුළට යන්න බැරි විදියට ප්‍රශ්න අහනවා. අහනේවට උත්තර දුන්නාම ඒවම ඇහිලා සුඛ සාමනෙරෙන් වහන්සේ රහත් වෙනවා. රහත් වුණා කියලා දැක්කහම බුදුරජාණන් වහන්සේ අයින් වෙලා ආපහු ගන්ධ කුටියට වඩිනවා. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ පින් ඇති අයට උපස්ථානයට අද මටත් යන්න ඕනා කියලා. ඒක සුකසාමුණේරයන් වහන්සේගේ පිනට බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරන්න යන්න ඕනා කියලා. ඉතින් මම මේ කතාව ගත්තේ එක කාරණාවකට. මේ පින කියන එක ලේසි දෙයක් නෙමෙයි. මේ පින්වතුන් හොඳට බලන්න මේ සුකසාමුණේරයන් වහන්සේ කල්ප ගණන දුකයි කියන වචනවත් අහන්න නැතුව ලෝකේ තුලස් සැපවත් ඉඳලා නිවන් දක්න ජීවිතේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගෙන් පවා උපස්ථාන ලබන්න තරම් අධිකතර පුණ්‍ය තේජසක් ඇති කරගත්ත වික්ෂුන් වහන්සේ කුඩා සාමණේරයන් වහන්සේ නමක් වුණා. මොකද ඒකට හේතුව අන්නාග බද්දලා වෙලා හිටපු කාලේ පස්සේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු එකම එක භක්ති ගාන නිසා. පින්වත්නි හොඳට හිතුවොත් ඔගලන්ට හිතෙන්ද පුළුවන් බද්දලයා එක භක්ති ගානක් පූජා කළා මේ තරම් පිනක් සිද්ධ කරගත්තා කියලා. නෑ, බද්දලයා පූජා කළේ භක්ති ගානක් නෙමෙයි පින්වත්නි, අවුරුදු දෙකක තමන්ගේ ජීවිතය. තමන්ගේ ජීවිතයයි පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළේ. ඒ භක්ති ගාන හැටියට නිර්මාණය වෙලා තියෙන්නේ තමන්ගේ අවුරුදු ගානක ජීවිතය. තමන් ජීවත් වුණේ ඒ සඳහා. ඒක මතක් කළේ මහා සංඝරත්නය උදෙසා මේ වගේ ආවාසයක් සකස් කරනකොට. ඕගලන්ට පෙනෙන සමහරට මහා සංඝරත්නය උදෙසා පූජා කරන ආවාස ගෘහයක් වෙන්න පුළුවන්.
නමුත් මේ තියෙන්නේ අවුරුදු ගානක කීප දෙනෙකුගේ ජීවිතය. මේ ආවාසය හදන්න ඒ මිල මුදල් එකතු කරන්න රෑ දවල් දෙකේ මහන්සි වෙලා මාස කීයක් ගෙවෙන්නේ නැද්ද? දවස් කීයක් ගෙවන්නේ නැද්ද? අවුරුදු කීයක් ගෙවන්නේ නැද්ද? කියන අවුරුදු ගානක සත්පුරුෂ කීප දෙනෙකුගේ ජීවිතයේ මේ මේක බැලු බැලමට අපිට පේන්නේ මහා සංඝරත්න පූජා කරන කුටියක් කියලා. කුටියක් තමයි. බත්බැලයාගේ බත්පිඟාන ලෙසින් පෙනී සිටිය බත්බැලයාගේ අවුරුදු ගානක ජීවිතයේ වගේ මේ කුටියක් හැටියට පෙනෙන්නේ අවුරුදු ගානක කෙනෙකුගේ ජීවිතය ඔයගොල්ලන්ගේ ජීවිතය. අර බත්බැලයා කළ පූජාවයි මේ පූජාවයි අතර කිසිදු වෙනසක් නැහැ. එහෙනම් සතුටු වෙන්න මේ පින්වතුන් මෙබඳු කුසලයක් ජීවිත පූජාවක් අපිට කරන්න පුළුවන් වුණා කියලා මේ මොහොතදී සතුටු වෙන්න තෝරන්නේ. ඒක මම මේ පින්වතුන්ට මතක් කරනවා මේ වගේ පූජාවන් කරමින් එපමණකින් නතර වෙන්නට එපා. මේ බුද්ධෝත්පාද කාලේ මනුස්ස ජීවිතේ ලැබුණ වෙලාවේ මේ සද්ධර්මය අවබෝධ කරගන්නටත් හැමදෙනාම උත්සාහවත් වෙන්න කියන කාරණාව මතක් කරනවා. පින්වතුනි මේ වගේ පින්කම් කිරීම තුළින් මනුසාත්ම භාවයන් දේවාත්ම භාවයන් ලබන්ටත් ලැබුවා ජීවිත සැපවත් වන ආයු වන්න සැප බල කියන ධර්මතාවයන් ලැබෙන්ටත් හේතු වෙනවා. නමුත් පින කියන එක හරියට මුදලක් අරගෙන හෝටලයකට ගියා වගේ. මුදලේ වුණාම හෝටලෙන් එන්න ඕනේ. මේ වගේ පින්කමක් කරනකොට සාක්විය දාගෙන ගිය මුදලක් නෙවෙයි ලොකු සූට් කේස් එකකට ලොකු මුදල් ගොඩාක් දාගෙන ගියා වගේ. ගොඩාක් තමයි ඉන්නට පුළුවන්. හැබැයි සූට් කේස් එකේ දාගෙන ගිය සාක්විය දාගෙන ගිය කාලේ ටිකක් දික් වෙන එකයි අඩු වෙන එකයි විතරයි කවදා හරි යන්න වෙනවනේ. ඒ වගේ මනුස්ස ලෝක දිව්‍ය ලෝක වලින් පිනෙන් විතරක් නතර වුණොත් ඒක විපාක දෙලි ඉවරයි. ඒ නිසා මේ වගේ පින නිවන දක්වාම ක්ෂේ නොවන පින්කමක් කරගන්න ඕනේ ඔයගොල්ලෝ. මේ කරපු කුසලයේ නිවන දක්වාම අවසන් නොවන ක්ෂය නොවන විදිහේ පින්කමක් හැටියට පත් කරගන්නේ කොහොමද? මේ වගේ පින්කම් කිවීම තුළින් මේ පින්කම මට උතුම් වූ නිවන් පිණිස පාරමී වේවා කියලා හැමදෙනාම හිතා ගන්නට ඕනේ. එපමණකින් නතර නොවි ඒ සඳහා ටික ටික හරි උත්සාහවත් වෙන්න ඕනේ කියන කාරණාව මතක් කරනවා. මතක් කළා මම ඔයගලන්ට මේ දුක්සහගත සසර ගමන නිමා කරගන්න හේතු උපනිශ්‍රිය වීම පිණිස පවතින ධර්මතාවෙන් ටිකකුත් දැන් පැහැදිලි කළා දෙන්නම්. පින්වතුනි මෙතන ඉන්න ගොඩාක් දෙනෙක් අපි ගොඩාක් අය ගොඩක් බණ අහලා තියෙනවා දන්නවා. නමුත් ඒ දන්න ධර්මය අපි දකින්නේ අපේ ජීවිතයේ තියෙන පෞද්ගලික ආකල්ප සංකල්ප ගෙවිලා මැකිලා ඒ දකින ධර්මය දන්න ධර්මය අපේ ජීවිතයේ වෙන්නේ. ඒකට මොකක්ද තියෙන හේතුව අඩුව කියලා බැලුවාම අපේ හිතේ තියෙන විසිරුණු කමයි හිත සමාධිමත් නොවුණු කමයි හේතුව. එහෙම වෙන්න හේතුව අපි හැමෝම ආර්ය අෂ්ටාංග මාර්ගයේ යම් යම් තැන් ගරු කළා බර කළා වාසය කරනවා ජීවත් වෙනවා. නමු සමහර අවශ්‍යම කොටස් ටික අතහැරලා තියෙනවා. එතෙන්දී ආර්ය අෂ්ටාංග මාර්ගයේ කියන දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද දුක් නැති කිරීමේ ක්‍රමය අංගාටකින් යුක්තයි. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියලා අංගාටකින් යුක්තයි. එතකොට මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්මා දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥා වාචා කම්මන්ත ආජීව කියන අංග තුන සීලය
වායාම සති සමාධි කියන්නේ සමාධිය. ප්‍රඥා සීල සමාධි. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ ප්‍රඥා සීල සමාධි කියන විදිහටද සීල සමාධි ප්‍රඥා කියන විදිහටද? අපි අහලා තියෙන්නේ නම් සීල සමාධි ප්‍රඥා කියලා. නමුත් මේක තියෙන්නේ කොහොමද? සම්මා දිට්ඨිය මුල, සම්මා දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥාව, වාචා කම්මන්ත ආජීව කියන අංග තුන සීලය, වායාම සති සමාධි කියන අංග තුන සමාධිය. අංගට දිහා බලන ආකාරයට පෙනෙන්නේ නම් ප්‍රඥා සීල සමාධි වගේ. ඇත්තටම දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥාද ප්‍රඥා සීල සමාධිද? ඒ කාරණාව අපි හොයාගන්න ඕනේ. ඇත්තටම ආර්ය අෂ්ටාංග මාර්ගයේ සීල සමාධි ප්‍රඥා. සීල සමාධි ප්‍රඥා නම් ඇයි ප්‍රඥාව මුලට තියෙන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඔය තරඟයක් එහෙම තියෙනකොට ඔගොල්ලෝ දැකලා තියෙනව නේද? ආරම්භය සහ අවසානය තියෙන එකම ඉවෙනේ. එකම ඉවේ එක පැත්තක ආරම්භය කියලා ගහලා තියෙනවා. ඒ ඉවෙම මෙහා පැත්තේ අවසානය කියලා තියෙනවා. මේ ප්‍රඥාවත් එහෙමයි. ආරම්භයටයි අවසානයටයි කියන දෙකම එකතැන. කල්යාණ මිත්‍ර අසුර සද්ධර්ම ශ්‍රවණයෙන් යථාභූත ඥානය අහලා දැනගන්නවා. මේ සම්මා දිට්ඨි සංකප්ප දෙක මුලට තියෙන්නේ ඉස්සෙල්ලාම මේ ලෝකේ අපි හැම කෙනෙක්ම අවිද්‍යාව නැමැති බිත්තර කටුවක් ඇතුළේ උපන් අය. අපි හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ තියෙන ලෝකෙක ඉන්න අය එක්ක. ඒ කියන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියන මානසික මට්ටමකින් තමයි අපි ජීවත් වෙන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ මේ ලෝකෙ තුල හැමදාම පැවතුණු හැමදාම පවතුණු ඒත් ලෝකයා නොදකින ඇත්තක් තියෙනවා. ඒ ඇත්ත තමයි මේ ත්‍රිලක්ෂණය කියලා කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් මේ ලෝකයේ තුල හැමදාම පැවතුණු හැමදාම පවතින ඇත්තක්. හැබැයි ඒ ඇත්ත ලෝකයට පේන්නේ නැහැ. ලෝකය කියනකොට එක එකනා සිහි කරන්නේපොත් තම තමන්ම සිහි කරගන්නවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණත් නැතත් හැමදාම පැවතුණු පවතින ඇත්තක් තියෙන අනිත්‍ය දුක යනාත්මයි කියලා. ඒක ඔබට පේන්නේ ඔබට පේන්නේ නිට්ටයයි සැපයි ආත්මයි කියලා. ඒ කියන්නේ ඕගලන්ට ඇහි යමක් දැක්කොත් රූප දැකපු ඇහත් ඇහින් දැකපු රූපත් හටගෙන නැති වෙලා කියලා පේනවද? නෑ. දැකපු ඇහ තියෙනවා, ඇහින් දැකපු රූපත් තියෙනවා වගේ. කනින් ශබ්දයක් ඇහුවොත් ශබ්ද අහපු කනත් කනින් අහපු ශබ්ද ඇති බවටයි තියෙන්නේ. නාසය, දිව, ශරීරය, කය, මනස කියන මේ ආයතන හයෙන් කුමන අරමුණක් හා සම්බන්ධ වුණත් ඔය ආයතන හයත් එයින් දකින අහන අරමුණු ඇති බවටම එළඹ සිටිනවා මිසක නැති බව තේරෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය ඇති බවටම පෙනෙන කමට කියන නිත්‍යයි කියලා. ඊගවට අපිට තියෙන්නේ ලෝකය කියන්නේ ඔබට මට. මේ ලෝකයට තියෙන සැපයි කියන අදහස. මොකද්ද? රන් රිදි මුතු මැණික් යාන වාහන ඉඩකඩ මිල මුදල් දුවා දරුව මේ වගේ වස්තු තියෙනවා. මේවා ඇසුරු කළාම ජීවිතය සැපවත් වෙනවා.
මේව ලබාගෙන සුවසේ සැපසේ ඉන්න පුළුවන් කියන අදහසක් අපිට තියෙනවා. දකින්නහන හැම දෙයක්ම තියෙනවා කියන තැනකින් ඒ වගේම නොයෙක් නොයෙක් අරමුණු ලබාගෙන සැපවත් වෙන්න පුළුවන් බොහෝ දේ යාන වාහන ගොඩනැගිලි මාලිගා ඉඩකඩම් තියෙනවා කියන අදහසක් අපිට තියෙනවා. ඊට පස්සේ ආත්මය ඇහැකර දිවනාසය ශරීරය කියන මේ ටික මම කියලා මේක මගේ කියලා ඒ මට තව සත්‍ය පුද්ගලයෝ හම්බ වෙනවා පෙනෙනවා කියලා තමයි තේරෙන්නේ. නිත්‍යයි සැපයි ආත්මයි කියන හැඟීම තමයි ඔබටත් මටත් තියෙන. හැබැයි ඒක ඔය මට්ටම මතයි ඔබයි මායි උපන්නේ, ඔය මට්ටම මතයි ජීවත් වෙන්නේ, ඔය මට්ටම මතයි නැගලා. එහෙනම් ඔබයි මමයි කවදාවත් බුදුරජාණන් වහන්සේ නමක් හෝ මේ ශාසනය නොතිබුණා නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන එකක් දන්නේවත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා දේශනා කරන අනිත්‍යයි කියන ධර්මතාවය චක්කුම් භික්ඛවේ අනිච්ඡං, රූපා භික්ඛවේ අනිච්ඡං, චක්කු විඥානං අනිච්ඡං, ඇහැ අනිත්‍යයි, රූපේ අනිත්‍යයි, චක්කු විඥානේ අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඥානේ අනිත්‍යයි. මේකෙන් කියන්නේ දකින් යමක් දැක්කොත් දකින්න ඇහත් ඇහෙන් දැකපු දේ ඉතුරු නැතුවම නැති වෙනවා කියලයි. කනින් ශබ්දයක් ඇහුවොත් ශබ්දයක් ශබ්දය අහන කනත් ඉතුරු නැතුවම නැති වෙනවා කියලයි පෙන්වන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යයි කියලා පෙන්වුවට මේ අනිත්‍යයි කියන වචනේ පෙන්වන්නේ හොඳට මතක තබා ගන්න දකින අහන හැම දෙයක්ම නැවත දකින්න අහන්න පුළුවන් මට්ටමට තියෙනවා කියලා නිත්‍ය සංඥාවක් පවත්වන පවතින ඔබටයි මටයි අනිත්‍යයි කියන වචනේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම ඉතාමත්ම වටිනා බොහෝ සවිඥානික අවිඥානික වස්තු අරමුණු තියෙනවා. ඒව ලබා ගත්තාම ලබාගෙන සැපවත් වෙන්න සුවපත් වෙන්න පුළුවන් මානසිකම සුවපත් වෙන්න පුළුවන්කමක් තියෙනවා කියන මානසික මට්ටමක් තියෙන ඔබටයි මටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකයේ සියලු සංස්කාරයම දුකයි කියලා. සැපවත් වෙන ධර්මයෝ තියෙනවා, ඒව ලබාගෙන සැප විඳින්න පුළුවන් මනසක් තියෙනවා කියන තැන ඉන්න ඔබටයි මටයි පෙන්වන්නේ ලෝකය සැප නෙමේ. සැප කියන එකෙන් තැවරුණු ඉදිකටු තුඩක තරම් දෙයක්වත් ලෝකේ තුල නැහැ. ලෝකේ කුමක් මත පවතීද? දුක මත පවතී. ලෝකය කියන එක තුල තියෙන්නේ දුකමයි. සබ්බම් භික්ඛවේ ආදිත සියල්ල අවිල ගන්නාලදී ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස්ස උපායාසකින් අවිල ගන්නා ලදි කියලා පෙන්වන්නේ දුකයි කියලා පෙන්වන්නේ ලෝකේ බොහෝ සැප විඳින්න පුළුවන් දේවල් තියෙනවා, සැපසහගත දේවල් තියෙනවා කියන මනසක් තියෙන ඔබටයි මටයි. ඊට පස්සේ මමත් ඉන්නවා තව සත්ව පුද්ගලයෝ ඉන්නවා කියලා ආත්ම සංඥාවක් පරිහරණය කරන ඔබටයි මටයි බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අනාත්මයි කියලා. චක්කු අනත්තා, රූප අනත්තා, සෝත අනත්තා, ශබ්ද අනත්තා, මේවා අනාත්මයි කියලා. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. මෙන්න මේ ලක්ෂණ තුන හෝ තුනෙන් එකක් හරි දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා. කලකිරිලා මේ සියලුම දුකෙන් නිදහස් වෙනවා, මේ සසර ගමන අවසන් වෙනවා කියලා පෙන්වනවා. දැන් එහෙම බුදුරජාණන් වහන්සේ පෙන්නුවේ නিত্য සැපය ආත්මයි කියන මට්ටමකින් ජීවත් වෙන අපිට ඔක පෙන්නවා කියලා. නিত্য සැපය ආත්මයි කියලා පරිහරණය කරපු හුරුව කිවෙනවද? ගෙවෙන්නේ. මේ පෙන්නවා කියලා පෙන්න බුදු ලක්ෂණේ දකින්නේ. එහෙනම් දකින්න යන්න වැඩ පිළිවෙලක් ඕනේ. ඊට පස්සේ නිත්‍යයි සැපයි ආත්මයි කියන මානසික මට්ටමක් තියෙන අපිට පෙන්නනවා ඔය මට්ටම තුල තමයි ඕගොල්ලෝ ලෝකයේ තුල ඇලිලා බැඳිලා ඉන්නේ.
නිත්‍යයි සැපයි ආත්මයි කියලා දකින්න කමේ තියෙන දෝෂය ඔය මට්ටමේ ඉන්න කෙනාට අවිද්‍යාව නැමැති වැස්ම ඇත්ත නොදකින ඒ ওই වැස්ම තුල ඉන්න ඕගොල්ලෝ තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳෙනවා තණ්හාවෙන් වස්තුක බැඳෙනවා බැඳුනහම මිදෙන්නේ නැහැ මොකද ජාති ජරා මරණ ශෝක පරිද දුක් දුම්න සුපයසකෙ මිදෙන්නේ නැහැ දුකේ බැඳිලා ඉන්න කෙනාට දුක් විඳින්න වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනිත්‍ය දුකයි අනාත්මයි කියලා දැක්කොත් වෙන්නේ මොකද්ද දැක්කොත් ඇලෙන්නේ නැහැ කලකිරෙනවා අතනි බිදි දුක්කේ සබ්බේ සංකාර අනිත්‍ය යදා පඤ්ඤාය පසති අතනි බිදි දුක්කේ එසම ගොවිසුද්ධිය සබ්බේ සංඛාරා දුක්ඛ යදා පඤ්ඤාය පසති අතනි බිදි දුක්කේ එසම ගොවිසුද්ධිය සබ්බේ ධම්මා අනාත්තාති යදා පඤ්ඤාය පසති අතනි බිදි දුක්කේ එසම ගොවිසුද්ධිය අනිත්‍යෝ දුක්ඛෝ අනාත්මෝයි කියන ධර්මතාවය යම් කලක නුවණින් දැක්කොත් එදාට දුකේ කලකිරෙනවා ඇලෙන්නේ නැහැ එදාට මිදෙනවා ජාතියෙන් ජරාව ව්‍යාධි ශෝක මරණ පරිදේ දුක් දුමන සුපායාසයෙන් මිදෙනවා සිරු සසර දුකෙන් මිදෙනවා සෙනා මෙතුමා මිදුණා කියන නුවණ පාල වෙනවා ධර්මතා දෙකයි නিত্য සැපයි ආත්මයි කියන ධර්මතාවේ යම් තැනක ඇද්ද දුකේ සැපයි කියන විපල්ලාසය තියෙනවා ඒ කියන්නේ කලකිරෙන්නේ ඇලිලා බැඳිලා දුකෙන් නොමිදෙනවා අනිත්‍ය දුක යනාත්මයි කියන ත්‍රිලක්ෂණයේ යම් කලක දැක්කද දුකේ කලකිරලා නොයැලිලා මිදෙනවා එතකොට දැන් මිදීම හෝ නොමිදීම කියන එක චුට්ටක්වත් ප්‍රශ්නයක් නැහැ තියෙන්නේ නিত্য සැපයි ආත්මයි කියලා දැක්කොත් ලෝකෙ තුල ඇලිලා පවතිනෝ දුකෙන් මිදෙන්නේ නැහැ අනිත්‍ය දුක යනාත්මයි කියලා දැක්කොත් ලෝකේ කලකිරුණා මිදෙනවා එහෙනම් ඔන්න ওই ටික පෙන්වුවට පස්සේ දැන් අපි දන්නවා දුකින් නිදහස් වෙන්න නම් අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණයේ දැක්ක යුතුයි අපි ගාව තියෙන අපි ගාව පවතින ඒත් අපි නොපෙනෙන මේ ඇත්ත දැක්ක යුතුයි ඔන්න දැන් කල්යාණ මිත්‍රයතුරු සද්ධර්ම ශ්‍රවණයෙන් අපිට හම්බ වුණා සම්මා දිට්ඨිය සුතමේ ඥානෙ. ඔන්න දැන් ප්‍රඥාව වලට තියෙන. හැබැයි මේ ප්‍රඥාව දැන් තියෙන්නේ පරතෝ ഘോഷයෙන් ලැබුණු සුතමේ ඥානෙ කියන මට්ටමේ. දකින්නේ. අන්නේ දැනගත්ත ඇත්ත දකින්න යන්න මාවතක් ඕනේ. අනේ මාවතට කියනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා. අනේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගොඩ නැගින්නේ පින්වතුනි තමා තුළින් දැනගත් තැන ඉඳලා නෙමෙයි ආර්ය අෂ්ටාංග මාර්ගය දැනගත් දේ දකින්ද පටන් ගන්න ක්‍රමවේදයේ ඉඳලා. අන්න පටන් ගන්නකොට අපිට තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. එතකොට දැනගත් දේ දකින්ද යන්න නම් ඒ දකින්න යන ගමම මග තියෙන්නේ සීල සමාධි ප්‍රඥා. එහෙනම් දැනගත් කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණයෙන් දැනගත්තා අනිත්‍යයි දුකයි අනාත්මයි කියන මේ ලක්ෂණ තුන දැක්කොත් දුකේ කලකිරුණ දුකෙන් මිදෙනවා. ආයේ ඊට පස්සේ මුකුත් අවශ්‍ය නැහැ. එහෙනම් ඇත්ත දකින තැනට අපේ මනස ගන්න ඕනේ. ඔන්න දැන් ඉලක්කයක් දීලා තියෙනවා. ඒ සඳහා කරන වැඩපිළිවෙලේ ආරම්භක මොකද්ද? දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය හොඳට මතක තබා ගන්න. සීල සමාධි ප්‍රඥා නම් අපි තුලින් පටන් ගන්න වැඩපිළිවෙලේ ආරම්භක තැන ආර්ය අෂ්ටාංග මාර්ගය ආරම්භ වෙන්නේ වාචා කම්මන්ත ආජීව කියන තැනින්. සීල සමාධි ප්‍රඥා. දැන් වාචා කියලා කියන්නේ වචනය සංවර කරගන්නවා. කම්මන්ත කියලා කියන්නේ අකුසල ධර්ම කරන්නේ නැතුව කායික සංවරයක් ඇති කරගන්නවා. ආජීවය කියලා කියන්නේ මිත්‍යා ජීවයෙන් වැළකීලා නිවැරදි ජීවිතාවක්. මේ තුලින් කය වචන දෙකේ සංවර කරගෙන නිවැරදි ජීවිතාවක්කින් ජීවත් වෙනවා කියන දැනට පැමිණීම පැමිණිච්ච පමණකින්ම ඉතුරු කුසලයන් වඩන්න පුළුවන් භූමියක පිහිටියා වෙනවා. පෙර පන්සිල් සමාදම් නිති පන්සිල් ආජීවාස්තමක සීලයේ උපෝසත අස්තමක සීලයේ සාමාන්‍ය රදස සීල උපසම්පදා සීල ප්‍රමාණවත්. හරි. දැන් අපි සීලයක පිහිටියා.
දැන් සීලේ ගාවට සිල්වත්ච්ච කෙනා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාවේ ඊගාවට ආසන්නම කාරණා මොකද තියෙන්නේ? දාර්යෂ්ඨංග මාර්ගයේ සීල සමාධි ප්‍රත්‍යයනේ. මොකද සම්මා දිට්ඨිය කියන එක කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රමයෙන් අපිට ඉලක්කයක් ලැබුණා. මෙන්න මේ ඇත්ත දැක්ක දවසට දුකෙන් මිදහස් වෙනවා. මෙන්න මෙහෙම ඇත්තක් තියෙනවා, ඇත්ත පෙන්නවා, මේ ඇත්ත දැක්කොත් මේ ත්‍රිලක්ෂණය දැක්කොත් එදාට දුකෙන් මිදහස් වෙනවා කියලා කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රමයෙන් අහන්න ලැබුණා. දැන් එහෙනම් අපිට තියෙන්නේ කල්යාණ මිත්‍රයෝ පෙන්නපු යම් දර්ශනයක් පෙන්වනනම් ඒ දර්ශනයට පැමිණීමත් එක්කම දුකෙන් නිදහස් වෙනවා කියලා එතෙන්ට පැමිණෙන්නයි අපිට තියෙන්නේ. පැමිණෙන්න කරන වැඩපිළිවෙලේ මුලටම හම් වෙන්නේ අපිට මොකද්ද? තමන් තුලේ සීල සමාධි ප්‍රඥානම් ඉස්සෙල්ලාම අපිට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සපයා ගන්න තියෙන්නේ සීලයට අවශ්‍ය කාරණා ටික. සිල්වත් වෙච්ච කෙනා ඊගාවට උත්සාහවත් වෙන්න ඕනේ මොකේදද? සීලේ ගාවට තියෙන මොකද්ද? සමාධිය. සමාධියට ආර්යෂ්ටාංග මාර්ගයේ තියෙන අංග මොකද්ද? වායාම සති සමාධි නම්. දැන් වාචා කම්මන්ත ආජීව ගාවට ඊගාවට ළඟම තියෙන අංග දෙක මොකද්ද? වායාම සති කියන කාරණා දෙකේ හිටුණාම හිත සමාධි වෙනවා. එහෙනම් දැන් සීලයක පිහිටිච්ච කෙනා ආර්යෂ්ටාංග මාර්ගයේ වඩනවා කියලා බොහෝසෙන් ප්‍රධානතන දෙන්න ඕනේ කොතෙන්ටද? දර්ශනයටද? නෑ, වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන අංග තුනේ කටයුතු කරන්න. මොකද සීල සමාධි ප්‍රඥානේ. සීල ප්‍රඥා අපි ගොඩක් දුරට කරන්නේ මොකද? සීල ප්‍රඥා සමාධි විදියට. ඒ කියන්නේ සීලයක පිහිටලා දැනගත් අහගත් දර්ශනය හොත්තට හිතනවා. මොකද ඒක හිතනකොට හිතනකොට කෙලෙස් අඩුවෙලා හිත සමාධි වෙයි, ඇත්තත් පෙනෙයි කියලා. එහෙම ඇත්ත බලනකොට කෙලෙස් අඩුවෙලා හිත සමාධි වෙනවා නම් එතකොට වෙන්නේ සීල ප්‍රඥා සමාධි වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සීලයක පිළිහිටලා වායාම සති කියන අංග දෙක උදව් කරගෙන හිත සමාධි කරන්නේ. ඒක මේ සීලයට කියනවා. මොකද? සමාධි සංවර්ධනික සීලය. මේ සීලය උදව් වෙන්නේ කොතෙන්ටද? සමාධියට. සීලය මොකකටද උපකාර? සමාධියට. සමාධිය මොකකටද උපකාර? ප්‍රඥාවට. ඇත්ත ඇතිහෙටි දකින්න. එහෙනම් සීලයක පිළිපදලා ඇත්ත ඇතිහෙටි දකින්නද අපිට තියෙන්නේ? ඇත්ත ඇතිහෙටි දකින්න බලන්නද තියෙන්නේ? ඒ හින්දා මෙතෙන්දී මම මේ කියලා දෙන කාරණා ටික ගොඩාක් වටිනවා. ඉස්සෙල්ලා හොඳට මතක තබා ගන්න ආර්ය අෂ්ටාංග මාර්ගය කියනකොට සීල සමාධි ප්‍රඥා නම් තමන් එක එක අංගෙන් අංගය මේ අංගාට පුරුදු කරමින් එන්න, ඒකට පැමිණෙමින් එන්න, ඒක වාසය කරමින් එන්න, වාචා කම්මන්ත ආජීව කියන තුනේ මුලින්ම පිහිටලා හිටින්න පුළුවන් තරම් වචනේ සංවර කරගන්නට, කායික සංවර කරගන්නට, වැරදි ජීවිතාවෙන් වැළකීලා ජීවත් වෙන්න. ඊට පස්සේ ආසන්න මාංග දෙක ගන්න. වායාම සති. වායාම කියලා කියන්නේ උත්සාහය. සතර සම්‍යක් ප්‍රධාන වීර්යය. වායාම. සති කියන්නේ සතිපට්ඨානෙ සිය පිහිටීම. කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර උදව් කරගෙන සිය පිහිටවා ගන්න. සීලයක පිහිටි කෙනා කරන්ට ඕනෙම දේ තමයි මොකද්ද? මේ සීලේ සමාධිය වඩා ගන්නයි උපකාරය. ඕගොල්ලෝ මේ කය වචන දෙක සංවර කරගත්තෙම හිත සමාධි කරගන්න. හිත සමාධි කරගන්න නම් සිහිය පිහිටුවා ගන්න ඕනේ. කියන්නේ සතිපට්ඨානය වඩන්න ඕනේ. සතිපට්ඨානය වඩන්න නම් ඊට උත්සාහය තියෙන්න ඕනේ. ඒකෙ මතක් කළේ මම සීලයක පිහිටිය ඕගොල්ලෝ තින්වතුන් වායාම සති දෙක උදව් කරගෙන සමාධිය වඩා ගන්න ඕනේ. සමාධිය ඇති කරගන්න තියෙන්නේ මොකද්ද? උත්සාහයේ සතර සතිපට්ඨානය වඩන්න ඕනේ. ඒ සතර සතිපට්ඨානය වඩන ආකාරය නිවැරදිවම පෙළේ දහමේ තියෙන හැටියට මම ඔයගලන්ට පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්. ඇත්තට මේ ක්‍රමය හඳුනාගත්තොත්
අපිට හිත සමාධි කරනවා කියන එක බැරි දෙයක් හෝ අමාරු දෙයක් නෙමෙයි කරන්න පුළුවන් එකක්. උත්සාහයෙන් කරන්න පුළුවන් එකක්. එතනදී සතිපට්ඨානය කියලා කියන්නේ සති කියලා කියන්නේ සිහිය. පට්ඨාන කියන්නේ පිහිටුවීම. සිහිය පිහිටුවීම. මේ සිහිය පිහිටුවීම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද? අරඤ්ඤගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාගාරගතව, නිසීදති පල්ලංකං ආභුජිත්ව උතුම් කායම් පනිදාය පරිමුඛං සතිං උපට්ඨපිත්ත. කැලේකට හෝ හිස් ගේකට හෝ ගාත්මුලට හෝ හිස් ගේකට ගෙහිලා ගාත්මුලකට හෝ කැලේකට හෝ හිස් ගේකට ගෙහිලා කොන්ද ඍජුව තබාගෙන ඉඳගන්න. ඉඳගෙන පරිමුඛං සතෙන් උපට්ඨ පෙත්තා. පරිමුඛං කියන්නේ මොකෙහි ඉදිරිපසින් කියන අදහස. සතෙන් උපට්ඨ පෙත්තා සිහිය පිහිටුවා ගන්න නාසිකාග්ගේවා මොක නිමිති වුණ හොකට පෙන්නවා. සතිපට්ඨානය කියන්නේ සිහිය පිහිටුවා ගන්න තැන පෙන්නවා කොතනද? නාසිකාග්ගේවා මොක නිමිති. අයං සති සිහිය හොඳට විස්තර කළා. යම් සිහියක් තියෙනම් සිහි කරන බවක් තියෙනම් නැවත නැවත සිහි කරන කමක් තියෙනම් සිහිය පිහිට කරගෙන ඉන්න කමක් සිහිය සරණ කරගෙන ඉන්න කමක් අරමුණෙන් අරමුණට ජුවන්ට නොදෙන ආකාරය සිහියක් මුලා නොවු සිහියක් සිහිය ප්‍රධානව ඉන්න කමක් සිහිය බලවත් වෙන්න කමක් කියන එකට කියනවා සිහිය කියලා. මේ සිහිය පිහිටියේවි මනාව පිහිටියේවි නාසිකාග්ගේවා මුඛ නිමිති. ඔන්න නාසිය ළඟ හෝ තොල් දෙක ගාව සිහිය පිහිටෙව්වා. හරියට නොහික්මුණු සතෙක්ව කණුවක බැඳා වගේ එක එක දේවල් නැවත නැවත සිහි කර කර සිහි කර කර බාහිරට යන සිතට එක එක දේවල් සිහි කර සිහි වෙන්න නොදී නාසිය හෝ තොල් දෙක ගාව දැනුම් සහගතව ඉඳ සකස් කළා. ඔන්න සතිපට්ඨානයේ සිහිය පිහිටෙව්වා. දැන් කණුවේ බැඳාට මේ සතා බැඳපු ගාවම හිල වෙනවද? බැඳපු ගාවම හිල වෙන්නේ නැහැ. ඒත් එහාට පයින්නවා මෙහාට පයින්නවා නේ. මේ සිහිය පිහිටුවා ගත්තාම සති නිමිත්තේ හිත බැඳගත්තාම එහෙමම ඉන්න බෑ. එක එක දේවල් සිහි වෙනවා. එහාට යනවා මෙහාට යනවා මොන විදිහටවත් ඉන්නේ නැහැ. ඒ හින්දා සිහිය පිහිටුවාගෙන ජීවත් වෙන්න බෑ. සති නිමිත්තේ හිත තැබුවට සති නිමිත්තේ හිත පිහිටලා හිටින්නේ නැහැ. සති නිමිත්තේ හිත තබා ගත්තාම ඒ තුල හිත පිහිටලම ඉන්නවා නම් මුකුත් ප්‍රශ්නයක් නැහැ. දැන් සති නිමිති හිත තබා ගත්තට සිහිය පිහිටෙව්වට පිහිටලම තියනවද? නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ උපකාරක ධර්මතා හතරක් දෙනවා. මේ සිහිය අයං සති උපට්ඨිතා හෝති සුපට්ඨිතා නාසිකාග්ගේවා මුඛ නිමිති. නාසය කෙලවර හෝ තුල් දෙක ළඟ මේ සිහිය මනාව පිහිටුවා ගන්න. සිහිය පිහිටීම හුරු කිරීමට කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර උදව් කර ගන්න. මේ හතර සතිපට්ඨාන ධර්මය. සතර සතිපට්ඨානය මේ හතර සිහිය පිහිටුවා ගන්න තියෙන ධර්මය. ඒකෙන් කියන්නේ ඒ ධර්මතා හතර සිහිය පිහිටවන්න කියන එක නෙමෙයි. මේ සිහිය දැන් අද ඕගොල්ලෝ ගාව සිහිය පිහිටලා තියෙනවද? කියන ආතිය හෝ තොල් දෙක ගාව හිත කොහාටවත් යන්නේ නැතුව ඒ සති නිමිත්ත සමත නිමිත්ත හිත සිහිය හොඳට පිහිටලා තියෙනවද? නැහැ. ඒතර සිහිය පිහිටුවා ගන්න ධර්මතා හතරක් ඔය සිහිය පිහිටුවා ගන්න හැටි පෙන්නලා ඊට පස්සේ පෙන්වන ඔය විදිහට සති නිමිත්ත හිත තියාගෙන සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාසය ගැන නුවණින් ඉන්න. අස්වාස ප්‍රස්වාසය ගැන නුවණින් ඉන්නකොට මොකද වෙන්නේ? මේ සති නිමිත්ත තුල හිත බැඳී පවතින කම ටිකෙන් ටික දියුණු වෙනවා. හිත අහකට යන්නේ නැහැ. ඕගොල්ලෝ විනාඩි 15ක් හරි සිහියෙන් ඉඳගෙන අස්වාස ප්‍රස්වාස කළොත් අස්වාස ප්‍රස්වාසයේ මානසිකාරය අයින් වෙයි. නමුත් විනාඩි 15ක් සිහියෙන් සති නිමිත්ත තුල හිටපු හුරු ඉදුවේ. ඊට පස්සේ
සත නිමිත්තේ සිත පිහිටුවාගෙන සිහිය පිහිටුවාගෙන නුවණින් කුණුක කොටස් 32 බලන්න. කුණුක කොටස් ටික බලනකොට කය නුවණින් බලනවා. හැම වෙලාවෙම සිහිය පිහිටුවාගන්නේ සත නිමිත්තේ. කය නුවණින් බලනවා. සිහිය පිහිටුවාගෙන වේදනාව නුවණින් බලනවා. සිහිය පිහිටුවාගෙන සිත නුවණින් බලනවා. සිහිය පිහිටුවාගෙන ධර්මාරමණයන නුවණින් බලනවා. කය අනුව වේදනාව අනුව සිත අනුව ධර්මය අනුව සිහිය පිහිටුවන්නේ නැහැ. කය අනුව සිහිය පිහිටෙව්වොත් වේදනාවට හිත යොමු කරනකොට කය අනුව සිහිය පිහිටුපියක නැහැ. ඒ සිහිය පිහිටුපු නිමිත්ත නැති වෙනවා. සිතට යොමු වෙනකොට වේදනාව සිහිය පිහිටුවොත් ඒ සිහිය පිහිටීම නැති වෙනවා. එහෙම වුණොත් උගලට පිහිට හිතේ දැනක් නැති වෙනවා. මේක මම මතක් කරන්නේ ගොඩාක් වටින තැනක්. අපේ හිත අද දවසේදී අලු ගොඩකට පොල්ලෙන් ගැහුවා වගේ විසිරිලා තියෙනවා. මේ විසිරෙන ගතිය නතර වෙන්න හිත එක තැනකට හුරු කරන්න නිමිත්තක් හදා ගන්න. වායාම සති කියලා කියන්නේ උත්සාහය එක තැනකට සිහිය එකඟ කරනවා. සිහිය පිළිතුවා ගන්න. වායාම සති උත්සාහය මොකකටද? එක තැනකට සිහිය පිහිටුවා ගන්න. මේ විදිහට සතිපට්ඨානය වඩනවා. සිහිය පිහිටුවීම වඩන්න. කාය වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා හතර උදව් කරගෙන මේ සති නිමිත්තේ හිත පිහිටුවා ගන්න එක වඩනකොට 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 හිත දවසින් දවස දවසින් දවස සිතේ පිහිටීම වැඩි දියුණු වෙනවා. ඕගලන්ටම ඒක දකින්න පුළුවන්. අද සති නිමිත්තේ හිත පිහිටුවාගෙන හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා හුද්ද වමුණාවේ නාසය හෝ තොල් දෙක ගාව සිහියෙන් හිත පිහිටුවාගෙන නුවණින් කය හෝ වේදනාව හෝ හිත හෝ ධර්මාරම්මණය බලමින් ඉන්නවා. නුවණින් බලනවා සිහිය පිහිටුවාගෙන ඉන්නේ සත්‍ය නිමෙත්තේ. ඔහුම ටිකක් උත්සාහවත් වුණොත් හෙට දවසේ භාවනා කරන්න පටන් ගත්තොත් ඕගොල්ලන්ට වෙනසක් තේරෙයි. ඊට වඩා අද සත්‍ය නිමෙත්තේ හිත ගැදී පවතින හුරුව වැඩි. අහකට යන ගතියයි. ඊගල් දවසේදී ඒ දවස් දෙකටම වඩා සති නිමිති හිත බැඳී පවතින ගතිය වැඩි. මේ විදිහට නාසය ළඟ හෝ තොල් දෙක කියලා දෙපොළෙන් එක පොළක් තෝරගෙන සිහිය හුරු කරන්න ඒකට. මෙහෙම හුරු කරනකොට හුරු කරනකොට සිහිය බැඳී පවතින දවසක් තියෙනවා. සිහිය හොඳටම පිහිටියාම සියලුම විතර්ක සංසිඳිලා හිත සමාධි වෙනවා. අන්න මේ සීලය වායාම සති කියන ධර්ම සීලේ පිළිපිටින උපකාරක ධර්මයක්. ඊගාවට ගත යුතු ළඟම අංග දෙක තමයි වායාම සති කියන අංග දෙකේ කටයුතු කරනකොට සමාධි කියන අංගයේ නිර්මාණය වෙනවා. අන්නේ සමාධිමත් මනසට අන්න අර කල්යාණ මිත්‍රයතුම සද්ධර්ම ශ්‍රවණයෙන් අහගත්ත අනිත්‍ය බව දුක් බව අනාත්ම බව කියන දර්ශනය පේනවා. අද පේන්නේ නැහැ. ඒක පෙනෙන්නේ නැති නිත්‍ය සැපයි ආත්මයි කියලා පෙනෙන ඒ මත ජීවත් වෙන ලෝකෙටයි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ධර්මතාවයක් තියෙනවා. ඒක දැක්කොත් සියලු දුකින් ඔබ නිදහස් වෙනවා කියන පරිදි දුන්නේ පැහැදිලි පෙන්වන්නේ. ඒ පෙන්නන හින්දායි මුලින්ම සම්මාදිට්ඨිය මුලට තියෙන්නේ. ඒ කල්යාණ මිත්‍ර ඇසුර පරතෝගෝසය තුලින් ලබාගත් ඒ දර්ශනය දකින තැනට යන්න වැඩ පිළිවෙලක් කළා. සීලයක පිළිතලා වායාම සති උත්සාහයෙන් සිහිය පිහිටුවාගෙන හිත සමාධි කළා. අන්න සමාධිගත මනසට දකින අහන හැම දෙයක්ම දැකීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා. එහෙන් පස්සේ නිරුද්ධයි කියලා අනිත්‍ය පේනවා. අපි දකින විදිහට හිතන විදිහට මේ හැම දෙයක්ම ලබාගෙන සැපවත් වෙන්න බෑ. මේ අපි අන්තිම සැපයි කියන දේ තුල ජාති ජරා මරණ ධර්මයන් තැවරලා තියෙනවා කියලා. දුකයි කියන එක පේනවා. ආධ්‍යාත්මික බාහිර මේ සියලු ධර්ම අනාත්මයි කියන එක පේනවා. අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ස්කන්ධ ටිකේ අනිත්‍ය වූ දුක් වූ අනාත්ම වූ ලක්ෂණය පේනවා. පේනකොට මේ දුකේ කලකිරෙන දුකේ නොයලෙනවා දුකෙන් මිදෙනවා. මිදුනහම මිදුනා කියලා නුවණ පහළ වෙනවා. එතකොට කියනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන. මේ සීලය පිහිටියේ හිත සමාධි කරගන්නයි. හොඳට බලන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේ සමාධිය තියෙන්නේ
අන්න අර කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහගත්ත දර්ශනය දකින්නයි දකින්නේ මොකටද දැක්කපු දවසට කෙලෙසුන්ගේ ආශ්‍රයයන්ගේ හිත මිදෙනවා සියලු ජරා මර ශෝක පරිද දුක් දෝමන ස්ථාන්ගේ උපායයෙන් හිත මිදෙනවා මිදුනහම මිදුනා කියන නෝන පහළ වෙනවා මෙන්න මේ විමුක්ති ඥාන දර්ශනය ලැබෙනවා විමුක්තිය නිසා කෙලෙසුන්ගෙන් භවයෙන් ලෝකෙන් ජීවිතේ මේ හැම දුකෙන්ම මිදීම වෙනවා ඇත්ත දැක්කොත් ඇත්ත දකින්නවා හිත සමාධිය වුණොත් හිත සමාධි කරන්ද සීලයට පිහිටියොත් සීලයේ පිහිටියේ හිත සමාධි කරන්නයි කියලා කියන්නේ සීලයේ පිහිටි කෙනා වායාම සති කියන අංග දෙක ඊගාවට එකින් එකට තම ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිගන්නට එන්න වායාම සති සමාධි වාචා කම්මන්ත ආජීව කියන ධර්මතා තුනේ මුලින්ම සම්පාදනය කරගත් ධර්මතා තුනේ පිහිටි ඔබ ඊගාවට ළඟම ඔබට තියෙන්නේ වායාම සති කියන කාරණා දෙකේ පුළුවන් තරම් උත්සාහවත් වෙලා උත්සාහවත් වෙලා උත්සාහවත් වෙලා සමාධි දක්වා හිත වඩා ගන්න සමාධිය ඇති කරගන්නේ මොකටද කියන එක දැන් මගේ හිත සමාධි හොඳ ආලෝකයක් ඇති වුණා කිසිම දෙයක් තේරෙන්නේ නැති තැනකට ආවා දැන් නම් මට මොකක් හරි වෙලා ඇති කියලා ඔගොල්ලෝ රැවටෙන්නේ ඇයි ඔගොල්ලෝ කලම දර්ශනයක් තියෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ සීලයේ පිහිටලා හිත සමාධි කරගන්න මොකටද ප්‍රඥාව සදායත්‍ය ඇතිහෙටි දකින්න මොකද්ද ඇත්ත කියන එක දැනගෙනම යාවේ ඒ කියන්නේ කල්යාණ මිත්‍ර ඇසුරෙන් සද්ධර්ම ශ්‍රවණයෙන් හම්බ වුණා අද ඔබට පෙනෙන්නේ නැති නමුත් ඔබේ ජීවිතේ පෞද්ගල නැත්තත් තව ඔබට එක එක පැති වලින් ගත්ත හැකි ඈ චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ ජීවිතයේ දුකයි දුකට හේතුව තණ්හාව තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් මේ සියලු දුක ඇති වෙන තණ්හාව තණ්හාව නැතිනො දුක නැති වෙනවා කියලා තේරෙනවා නම් තණ්හාව නැති වෙලා නැහැ. තණ්හාව නැතිනො දුක දුකෙන් මිදහස් වෙනවා. දුක ඇති උනේ තණ්හාව නිසා. ජරා මරණ ශෝක පරිද දුක්ඛ දෝමනස්යන්ගේ යුක්ත යදමම කියලා පේනවා. ওই දුකට හේතුව තණ්හාවයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා. තණ්හාව නැතිනො දුක නැති වෙනවා කියලා පෙන්නවා. නමුත් ඒ වුණාට දැන් එහෙම පෙන්නපු ගමන් තණ්හාව නැති වෙලා දුක නැති වෙන්න නිරුද්ධ වෙන්න හා වැඩ පිළිවෙලක් තියෙනවා එහෙනම් ඔබ සීලයක පිහිටන්න වායාම සති දෙක උදව් කරගෙන හිත සමාධි කරන්න සමාධි කරනකොටම ඔබ ඇහෙන් දකින කනෙන් අහන මේ හැම දෙයක්ම දුකයි කියන පංච උපාදාන කන්ද දුක්ඛ කියන නෝන ඔබට පහළ වෙනවා එතකොට ওই රූප ශබ්ද වලට තියෙන දුක ඇති කරපු හේතු තණ්හාව ප්‍රහාණය වෙනවා තණ්හා නිරෝධය නිසා දුක්ඛ නිරෝධය සාක්ෂාත් වෙනවා කියන කාරණා ටික ඉබේම වෙනවා. ඉතින් ඒ නිසා හොඳට මතක තබා ගන්න. සීල සමාධි ප්‍රඥා කියනකොට තමන් තුලින් ප්‍රතිපදාවක්. එතකොට ඒකට අර සම්මා දිට්ඨිය අංග ටික ඇදලා ගන්න එපා. ඒක අන්තිමටම ආපහු තියන්නේ. ආරම්භයටයි අවසානයටයි වගේ සම්මා දිට්ඨි සංකප්ප කියන ධර්මතා දෙකෙන් තමයි කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණය මේ ඥාන දර්ශනේ මුලින් අහගත්තේ. අහකට දේ දැකීමක් බවට පත් වෙනකොට සීලයක පිළිතලා වායාම සති කියන දෙකේ උත්සාහවත් වෙන සමාධි කරනවා සමාධි කරගන්නේ මොකටද කියන උත්තරේ කලම තියනවා දැන් ඇයි අද පෙනෙන්නේ නැති නමුත් හිත සමාධි වෙච්ච දවසට පෙනෙන දර්ශනයක් කලින් ඉගෙන ගන්න ඉගෙන ගත්තා ඒ දර්ශනය දකින්න හිත සමාධි වෙන්නේ කරන්නේ සමාධි වුණහම ඒ දර්ශනය පේනවා ඇයි ඒ දර්ශනය දකින්න උත්සාහවත් වෙන්නේ එදාට මේ දුක ඇති කරපු හේතුව නැති කළා සියලු දුකෙන් නිදහස් වෙනවා දුක නිදහස් වුණාම දුකෙන් නිදහස් වුණා කියන නුවණ පහළ වෙනවා ඉතින් මේ කාරණාව තවත් දුරටත් හොයලා බලලා නුවණින් ඊට පැමිණ වාසය කරන්න හැම දිනම අදහස් කරගන්නට කියලා මතක් කරනවා ඉතින් හැම දිනම කල්පනා කරගන්න ඕනේ තමන්ගේ ජීවිත ගොඩාක් කාලයක් සූපත් වෙන සැපවත් වෙන මහා වටිනා පින්කමක් අද දවසේදී හැම දිනම සිද්ධ කරගත්තා. ඉතින් අපි මේ සියලු කුසල ධර්මයන් තුළින්ද කුසල ධර්මයන් තුළින් ජනිත වෙච්ච කුසලයන්ද ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය තුළින් ජනිත වෙච්ච සියලු කුසලයන්ද අනුමෝදන් කටයුතු තැන් වලට අපි අනුමෝදන් කරමු. මේ පින්වතුන් අවුරුදු ගානක තමන්ගේ ජීවිතය
වියදන්කල්ල මහ සංගරත්න උදෙසා මනාව දැකුම් කළු විදිහට ඒ ආවාසය කුටි ආවාසයන් නිර්මාණය කළා සංඝ සතු කළා පූජා කළා ඒකට දැකලා බලලා දායකත්වය දෙමින් තව උදව් උපකාර කළා වූ බොහෝ පින්වතුන් ඉන්නවා ඒ වගේම මේ ආවාසය ඇතුළේදී ලඝු ගරු භාණ්ඩ සකස් කිරීමේදී උදව් කළ පිරිසකුත් ඉන්නවා ඒ වගේම අද මහා සංඝරත්නයේ සද්ධර්මයේ අවබෝධය ලබා දෙන්නට සද්ධර්මය දේශනා කරන්නට ඉදාවස්ථාවක් සලසලා දෙන්න බොහෝ ශ්‍රද්ධාවෙන් අපේ වෛද්‍ය තුෂාර මහත්මා ඇතුළු පිරිස ධර්මාසනය කුත් හදලා පූජා කරලා තියෙන මේ අවස්ථාවේදී ඒක සිහිපත් කරනවා. ඉතින් මේ ධර්මාසනේ අද පොඩි අපහසුතාවක් නිසා මම වැඩිනවා කියත් මේ ධර්මාසනේ වැඩ ඉඳලා යම් ස්වාමීන් වහන්සේ නමක් බණ පදයක් පදයක් හරි අහිංසක ලෝකයට කියලා දෙන වාරයක් ගන්න අපේ තුසාර මැතිතුමාටත් ඒකට උදව් උපකාර වෙච්ච සියලු දෙනාටත් පින් සිද්ධ වෙනවා. ඉතින් මේ ආවාස සකස් කළ සාංගික පූජා කරන පින්කමට තුසාර මහත්මත් ඒ ධර්මාසනයක් සකස් කළ පිළියෙල කළා. අද දවසේදී ඊටම සහ සම්බන්ධ වුණා. මේ පින්වතුන්ට ධර්මාසනය හදලා පූජා කිරීමේ පිනට අනුමෝදන් වෙන්න තුෂාර මහත්මයාට කුටියක් හදලා සාංගික කළා පූජා කිරීමේ පිනට සම්බන්ධ වෙන්න අවස්ථාව තියෙනවා. ඉතින් එතකොට පින්කම දෙපැත්තටම මහා බලගත් පින්කමක් වෙයි. ඉතින් මේ අවස්ථාවේදී හැම දිනම එකතුලා මේ වගේ වටිනා පින්කම් රාශියක් කරගත්තා. කල්පනා කරගන්න මේ සීලු ආකාරයෙන් පහල කරගත්තු සීලු කුසලයන් ලෝක්‍ය සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්වත් මේ පින්වතුන්ගේ ජීවන් දුරවට ආරක්ෂා දිස්ථානට අධිග්‍රහිතුත් ශාසන වාම කිෂ්ඨකාරක සීලු දෙවියෝද මේ අරණ්‍ය ශ්‍රේෂ්ඨයට අධිග්‍රහිතුත් මේ ගාමක් ශ්‍රේෂ්ඨයට අධිග්‍රහිතුත් යම් ගේ දේවගණ සම්‍යක් සිටිනන් ඒ සීලු දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවිසුර වඩා වර්ධනය කරගන්න මේ දිව්‍ය පතන බෝධිකි මුතුනි සනසෙත්වා දෙවියන්ගේ ආරක්ෂාවද මේ පින්වතුන් කෙරෙහි නිබඳව නිරතුරුව ලබා දෙත්වා කියන අදහසින් සාදු නාදයකින් දෙවියන්ට පින් අනුමෝදන් කරන්නට හොඳයි. තෙරුවන් සරණයි.